ඕනේ වගේ තැන් තැන්වල පල් වෙවි තාමත් මිනිස්සුන්ව දුප්පත්කමේ පාගගෙන ඕනේ බොරුවක් කිව්වහම එදා වෙන ටුවස් වගේ මොකක් හරි හම්බ කරගන්න ආණ්ඩුවක් ගන්න යටිමඩි ගහන්න සමහර රජේ නිලධාරීන් ඉන්නවා කොන්තරත් කරලා කීයක් හරි හම්බ කරගන්න සමහර දේශපාලඥයෝ ඉන්නවා එල්ලෙන්න වැල් නැ අපි මේ ආණ්ඩුවක් හැටියට අපි ලොකු දේවල් වලට මුහුණ දුන්නා අහකට කවුද කියනවා අපි UNP ආණ්ඩුවක් ගත්තා අපි UNP ආණ්ඩුවක් ගත්තේ නැ කොහෙද UNP ආණ්ඩුවක් තියන්නේ අද රටේ මට විරුද්ධව කොච්චර වැඩ කරාද අපි ඒව ගණන් ගන්නෑ අද UNP ආණ්ඩුවක් කියලා ගන්න මේ තිය අද යහපාලන රජේ සියලු දෙනාම ඉන්නවා රවුෆකින් මහත්තයා එක පක්ෂයක් ඉන්නවා රිෂාඩ් බදෝදී මහත්තයා එක පක්ෂයක් අපේ පාටලි චම්පි කරනව කැමැත්තුමාල එක පක්ෂයක් ඉන්නවා මනු ගණේෂ නැමැත්තුමාල එක පක්ෂයක් ඉන්නවා දිගම්බර මැමැත්තුමාල පක්ෂයක් ඉන්නවා අපේ අගමැතිතුමා නායකත්වය දෙනවා වැඩි බහුතරය 89ක් අපි ඉන්නවා අපේ කැන්වසින් ගිය මිනිස්සුන්ට කිව්වේ මොකද්ද බැංකු හොරා ගැන කිව්වා බැලුවේ අගමැතිතුමාව කොටු කරන්න අපි ඕන කෙනෙකුට කියනවා පුළුවන් නම් රණවි වික්‍රමසිංහ මහත්තයාට එක චෝදනාවක් හරි ඉදිරිපත් කරන්න කියලා නිකන් ආණ්ඩුවේ මේ ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා බිලියන 10000ක් ණය ඉතුරු කරලා ගිය ආණ්ඩුවක් අපි ගත්තේ ආගම හරි ජාතිය හරි මොකක් හරි ඉස්සරහට දාලා කොහොම හරි කමන්නේ බලය ලබා ගන්න. පොට්ටුව කියලා පක්ෂයක් තියෙනවලු අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ පොට්ටුවේ හරි නම මොකද්ද කියලා. අවුලට බලය. අමුණාසලට ඕනේ රාජපක්ෂරගේ කෙනෙක් රජ කරන්න විතරද? සෝෆා කිවිසුම කවුද අස්සම් කරේ? මොන අවුරුද්දද කියලා අපි හිතානින්ද ඉස්සරම එලි කරනවා. කිසිම කිවිසුමකට අපේ අගමැතිතුමාගේ නායකත්වයේ කොහෙවත් අස්සම් කළා නැහැ. ඉස්සෙල්ලා කිව්ව අගමැතිතුමා මේ ආණ්ඩුව චීනෙට වික්කයි කියලා හම්බද්දට වරායි. විකුණපු ඒවා ගත්තේ අපි. අපේ අගමැතිතුමා 6 වතාවක් චීනෙට ගිහිල්ලා ඒක බේරගත්තේ. මගේ විශ්වාසය මැක්සිස්.